මේද අසල ජනාධිපත්තුමා ලොකු උත්සාහයක් දරනවා දහතුන්ගනි සංශෝධනය ආපහු එකන දාතුන සම්පූර්ණයම ක්‍රියාවට නංවන්න ඔබතුමල්ලගේ පක්ෂයක් හැටියට ඔබතුමල මොන මතයක දෙන්නේ ගැන. අපි පක්ෂයක් හැටියට ඉතා පැහැදිලිවම බලය විමධ්‍යගත කිරීමට අවශ්‍යයි කියන මතය ඉඳගෙන ඉන්නේ. ඒක දාතුන්වනේ විවස්ථාවද දාතුන්වෙනි විවස්ථාව ජනතා ජනමතයකින් අවශ්‍ය වෙනස්කම් සිදු කරලා ක්‍රියාත්මක කරනවාද ඒ ඕනෑම දෙයකට නම්‍යශීලී. හැබැයි ඉතා පැහැදිලිවම බලය විමධ්‍යගත කළ යුතුයි. We need to decentralize. We need devolution of power. මේ බලය විමධ්‍යගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කරන්න අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් ඒක මේ වෙලාවේ ජාතිවාදය අවුස්සලා ආගම්වාදය අවුස්සලා එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායමට යළි මාතෘකාවක් හදලා දැන් රනිල් වික්‍රමසිංහ ඇතුමා කියනවා 13 ඕනේ කියලා. එතකොට රාජපක්ෂවරුන්ට අවස්ථාවක් ලැබෙනවා අපි ආ බලයට ආවොතින් අපි 13 දෙන්නේ නැහැ කියලා. යලි ඒ ජාතිවාදයේ ඇවිස්වීමද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාර්ගයෙන් ඉටු කරන්නේ. යලි රාජපක්ෂවරු බලයට ගැනීමද මේකේ යටි අරමුණ කියන එක අපිට ලොකු සැකයක් තියෙනවා. දැන් අපි දැක්ක ඊ ජනාධිපතිතුමා යාපනයේ කුඹරකට හැම බැලලා ඉන්නෝ. එතුමා ඒ කුඹරේ ඉඳන් කියනවා වී රුපියල් 100 ගාන මිලදී ගන්නවා කියලා. හැබැයි රටේ ගොවිය නම් කියන්නේ 100ට දෙන්න බෑ කියන තැනයි ඉන්නේ. ගණන් ගන්න ගෙදර ඉන්න අයවත් අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. එතුමාගේ ගෙදර ඉන්න අයත් ගණන් ගන්න නැති තත්වයට පත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන දේවල්. මොකද ඒ කියන දේවල් වෙලා නැහැ. එතුමා කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒකයි අපි කියන්නේ ජනමතයක් ඕනේ කියලා. එතුමා ජනමතයෙන් ඒ තැනට ආපු පුද්ගලයෙක් නෙමෙයි. මේ ආණ්ඩුව මේ රටේ ජනමතය රටේ ජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන් අහිං වෙලා ඒ අයව ගහල එලෙව්වනේ. මේ රටේ ජනතාව ගහල එලෙව්වා. ඒගොල්ලෝ බංකර් ඇතුළේ හිටියේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආශිර්වාදයෙන් දැන් එළියට ඇවිල්ලා ආපහු රැස්වීම වලට යනවා. හැබැයි ඒගොල්ලෝ හැංගිලා හිටියේ මේ රටේ මිනිස්සු එලෝලා. ඒකින්ද මේ රටේ ජනමතයක් අවශ්‍යයි. මේ ජනමතය අනුව මේ පාලකීන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකින්ද රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය එතුමාට හිතවත් ගොවීන් කීප දෙනෙක් ගෙනල්ලා පොඩි ටෙලිග්‍රාම් එකක් දාලා පොඩි රංගනයක් කරාට දැන් ඒවා එක්ස්පයර්ඩ් ගණන් ගන්නෑ. දැන් මේ මෙවරම ඇතිකරණයේදී මාලිමාව බුතුමලට වැඩිය ටිකක් උඩටම ගිහිල්ලා තියෙන ගතියක් පේනවනේ. නෑ. බුතුමල චෝදනා කරනවානේ. බෑ ඒගොල්ලෝ එහෙම කියනවා ඇති ඉතින් පව්. ඒගොල්ලෝ කියන්න එපා. නැත්නම් ඒගොල්ලෝ අපි වැරදෙනවා කියලා වේදිකාවට ගිහිල්ලා කියන්නේ. ඒකින්ද මම අහන්න යන්නේ එකම එක ප්‍රශ්නයයි. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාව කියන්නේ වෙන මොනවත් නෙමෙයිනේ. දැන් වෙනත් හතර පහ දිනේ දාලා තියෙනවා ඕක ලස්සන කරන්න. ඒක පොඩි ට්‍රික් එකක්නේ. හරිද? ඒක පොඩි ට්‍රික් එකක්. ඒකින්ද අද තාම තීන්දුව తీරන ගන්නේ ඔය මාලිමාවේ ජනතා විමුක්ති පෙරමුණේ අයමයි. වෙන කවුරුත් නෙමෙයි. ඒකේ ඉන්න ප්‍රධානීන් ටික ජනතා විමුක්ති අනුර කුමාර දිසානායක නායකයා ඔක ඉන්න ලොකු තනතුරු වල ඉන්න අය ඔක්කොම තීන්දුව తీරන ගැනීමේ බලය තියෙන්නේ. අනිතර හරිනි වගේ අය පපට්ලා පව්. ඔය තාම මේ කරගාටුවෙන් කියන්නේ ඒ අනිත් අය ඔක්කොම පපට්ලා. ඒ අනිත් මේ ජනතා විමුක්ති පෙරමුණකින් අපි අහන්න ඕනේ මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ 69 ලක්ෂයක් ඡන්දේ ගෙනාපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති කරපු අයගෙන් කොටසක් තමයි මේ දැන් මේ මාලිමාව උස්සගෙන යන්න හදන්නේ. ඒකින්ද මාලිමාව ආවතින් ගෝඨා පාට් 2 වෙයි. හරිද? අනිවාර්යෙන් ගෝඨා පාට් 2 වෙයි. ඒකින්ද ඉතාම පැහැදිලිව අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවට මේ රට ආර්ථික වශයෙන් ගොඩ එන්න නම් අපිට ජාත්‍යන්තර සහයෝගය ඕනේ. හැමෝම පිළිගන්න ඕනේ ඒක. අපි දැන් මම බංකොලොත් වුණෝතින් මට මගේ යාළුවෝ නෑදෑයෝ උදව් කරේ නැත්නම් මට යලි නැගිටින්න බෑනේ. ඒ වගේම තමයි රටක්. රටක් බංකොලොත් වුණාම අපේ අනිත් රටවල් ජාත්‍යන්තර සහයෝගය දෙන්න ඕනේ. ජාත්‍යන්තර සංවිධාන සහයෝගය දෙන්න ඕනේ.
මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන රටවල් මොනවද? ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නේ නැහැ ඒ ඒ සමාජවාදී ප්‍රතිපත්තීන් පිළිගන්නේ නැහැ මේ මේ ලෝකේ අනිත් රටවල්. මේ රට උතුරු කොරියාවක් කරන්න ඕන නම් ඔන්න ජනතා විමුක්ති පෙරමුණට බාර දෙන්න. මාලිමාවට බාර දෙන්න. උතුරු කොරියාවක් කරගන්න ඕන. ඒකින්ද දැන් මේ වෙලාවේ අත්හදා බැලීම් කරන වෙලාවක් නෙමෙයි. ඉතා පැහැදිලිවම කියන්න ඕනේ මේ වෙලාවේ අත්හදා බැලීම් කරන වෙලාවක් නෙමෙයි. අපිට ඉන්න හොඳ ආර්ථික කණ්ඩායමක්. අපි හෙට දිනේදී මම ඉතා ඕනෑකමින් කියනවා මේ රටේ ජනතාවට ඔන්ලයින් වල එන්න බැරි නම් ඔන්ලයින් එකේ හරි ලයිව් හරි බලන්න. අපි හෙට දිනේ හැන්දෑවේ පහමාරට අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති එළි දක්වනවා. හෙට දිනේ අපි ආර්ථික ප්‍රතිපත්තිය එළි දක්වනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ආර්ථික කණ්ඩායම අපේ ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය කබීර් හෂීම්, මෙරාන් වික්‍රමරත්න මේ තුන්දෙනා එක්ක අපේ ආර්ථික ප්‍රතිපත්ති එළි දක්වනවා. ඒ වැඩපිළිවෙල තියෙන්නේ සමගි ජන බලවේගයට. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයට. ඒකට දෙන්න නායකත්වය දෙන්න පුළුවන් අවංක නායකයා ඉන්නේ සමගි ජන බලවේගයේ. ජාත්‍යන්තර වශයෙන් අපිට උදව් ගන්න පුළුවන් මේ විශ්වාසය තියෙන්නේ සමගි ජන බලවේගයේ. ඒකින්ද මේ තරහෙන් තීඳු තීරණ ගත්තොතින් හැමදාම වර්ධිනවා. දැන් ගෙදරත් එහෙමනේ. ගෙදරත් තරහා ගිහිල්ලා තීන්දුවක් ගත්තොතින් ඊට පස්සේ පසුතැවිල්ලකටපත් වෙනවනේ නේ. එහෙම නේද? ගෙදර ගිහිල්ලා දැන් නෝනත් එක්ක උනා තරහ වෙලා මොකක් හරි තීන්දුවක් ගත්තොතින් අන්තිමට පෑක් විතර ගියාට පස්සේ තරහ නිවුණට පස්සේ වැරද්දක් කරේ කියලා හිතෙනවනේ. ඒක තේරුම් ගන්නවා. ඒකින්ද මේ රටේ ජනතාවටත් අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා ආපහු වැරද්ද කරගන්න නම් එපා. එදා 2019 ඒ වැරද්ද නිවැරදි කරන්න වෙනත් මීටත් වඩා රට අමාරු වෙන අමාරුවට දාන කණ්ඩායමකට නම් ඡන්දෙ දෙන්න එපා. ඒකින්ද ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න පුළුවන් කණ්ඩායම සමාජවාදී ප්‍රතිපත්තීන් තියෙන කණ්ඩායමක් නෙමෙයි. මේකයි ඇත්තටම කතා කරන්න ඕන දේ. මේ සමාජවාදී ප්‍රතිපත්තීන් තියෙන ජනතා විමුක්ති පෙරමුණට ජාත්‍යන්තර සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඒකෙහිඳ කරුණා කළා ඒ නැවතත් අර මේ දවල් වැටිච්ච වෙලේ රැත් වැටෙන්න නම් යන්න එපා. ගෝටා හොඳයි කියයි තව අවුරුදු දෙකක් තුනක් ගියාට පස්සේ එහෙම වුණොත්. කිසිසේත්ම බෑ. ජනාධිපතිතුමාට ඒවට ඇඟිලි ගහන්න බෑ. ජනාධිපතිතුමාට ඌමනාව තියෙනවා මැතිවරණය නොතියන්න. මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට ඌමනාව තියෙනවා මේ මැතිවරණ නොතියන්න. ඒකට කරන්න පුළුවන් හැම ගැටයක්ම ගහලා දැන් පැරදිලා තියෙන්නේ. ඉතින් මේ දැන් අපි රටේ ජනතාවට ඉතා පැහැදිලිව කියනවා මාර්තු ලම් වෙන්දා ඡන්දේ තියෙනවා. ඒකට බාධාවක් එල්ල කරෝතින් අපි ඒ වෙනුවෙන් හඬ නගනවා, පෙනී හිටනවා, එළියට බහිනවා. අපි මැතිවරණය තියන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ගන්න පුළුවන් හැම තීරණයක්ම ගන්න. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.